ෆේස්බුක් එකේ ෆේක් එකකවන්ටොලින් පෙනී සිටීම සුදුසුවෙන්. තම තමන්ලාගේ ඔර්ජිනල් එකකවන්ටොලින් පෙනී ඉන්න එක සුදුසු නැතිවෙන්. අනන්නතාවය නොපෙනෙන යමක් තබාගෙන මිනිස්සු කොනිත්ත කනිච්ච බැලිය යුතුවෙන කෞදයි මේවා ඇතුළ ඉන්න කියලා. කොනිච්ච කොනිච්ච බැලිය යුතුයට. කරුණාවෙන් බලන්න ගියන් පස්සේ උන් කරවුඩ නගිනවා. ෆේක් එකකවුන්ට එකකින් බැස්සට පස්සේ ඕන තරම් කෙනෙක්ීමට හැකියාව තියෙනවා. ඉතින් මේ ෆේක් එකවුන්ට් වලින් වැඩ කරන කට්ටිය බොහොම ආරක්ෂිත වෙනවා. ඒ වගේම ෆේක් එකවුන්ට් නැති කට්ටිය හදාගන්න එක සුදුසු වෙනවා. ඕගොල්ලන් දන්නේ නැති වුණාට මම තාමත් සමාජය පරීක්ෂාවකට ලක් කරමින් ඉන්න මහ බෝධිසත්වෙක් වෙනවා. සමාජය පරීක්ෂාවකට ලක් කරමින් මම මහා කාරුණික නෑනේ. සමාජයට මහා කාරුණික නෑ. සද්ධා සම්පන්නයට කාරුණික වෙන්න අවශ්‍යතාවයක් නැතින ඔහු කරුණාව දිනාගෙන අවසන් වෙනවා. ඒකෙන්ද මම මහා කාරුණික නැති වෙනවා. මමත් ෆේක් එකවුන්ට් එකක් හදාගෙන හරි එළියට බහලා මිනිස්සු කවුද කියලා බලමින් සිටින කෙනෙක් කියලා. මට අවශ්‍ය වෙන්නේ චීවරය කියන එක. චීවර ධාරියා රැක ගන්නවාද නැද්ද කියලා බලා ගන්න වෙනවා. චීවරය කියන එක චීවර ධාරියා රැක ගන්නවාද නැද්ද කියලා බලා ගන්න වෙනවා. සමහරක් කට්ටියන තට්ටු කරගෙන යන වෙලාවට සමහරක් කට්ටිය හම් වෙනෝ අකාරුණික චීවර ධාරී. ඇහුම්කන් දෙන්න අවශ්‍යතාවයක් නැති බුදු වෙලයි කියලා හිතාගෙන ඉන්න චීවරධාරීන් මම දකින්නුවේ. මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ සමස්ත රටේම තියෙනා වූ චීවර සංශෝධනයකට ලක් වෙනවයි කියන එක වෙන්නේ. සමස්ත රටේම තියෙනා වූ චීවර සංශෝධනයකට ලක් වෙනව නැත්තම් චීවර ඕන නැහැ කියන තැනකටපත් වෙනවා. ඇත්තටම චීවර මොකටද කියලා අහන. චීවරයක් දාගෙන දකින්න තියෙන්නේ නිවන් වෙනවා. ඇසිපිය ගැහුවෙන් පස්සෙත් තියෙන්නේ නිර්වාණය වෙනවා. ඕක ගිහි ජීවිතේ ඉඳගෙන ඇසිපිය ගහන්න බැරිද කියලා අහනවා. පැවිද්දෙකුට උනත් ඇසිපිය ගහන්න පුළුවන් වෙනවා. අර වෙන්වීම, අයින්වීම, තනිවීම, බ්‍රහ්මචාරී වීම කියන කොටස් වලට කට්ටියන්ට යන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. එහෙම යුගයක් අවලෝකීතේශ්වර බෝධිසත්වයෝ ලෝකයේ තුල නිර්මාණය කරන්න නැති වෙනවා. බෝධිසත්වය නිර්මාණය කරන්නේ සියලු සත්වයෝ හට බෝධිසත්ව වීමේ මාර්ගයක් වෙන්නේ. අරහත් බුද්ධ බලයෙන්, පච්චේක බුද්ධ බලයෙන් ඔෆිස් එකේ ඉඳගෙනත්, වැඩ කරන තැන ඉඳගෙනත් ඔබට යාමට හැකියාව තියෙනවා. අරහත් බුද්ධ බලයෙන්, පච්චේක බුද්ධ බලයෙන් ඒ තරම් වේගවත් ආකාරයට මේ ධර්ම දොරටු ප්‍රධානය කරන්නේ අවලෝකීතේශ්වර වෙන්නේ. තාමත් මම බලබල ඉන්නේ මේ ලංකා දරණීය තලතු තියෙනා වූ චීවර ගැන වෙන. මේකේ තියෙන චීවර 2025 දී දරාගන්න සුදුසු උන් ඉන්නවද නැත්නම් සියලු දෙනා හීරලුව වෙනවද? මෙන්න මේක බලබල ඉන්නුවේ. බොහෝ දෙනෙක් හීරලුව වෙන්න මේ වෙන විට සුදුසුකම් ලැබලා තියෙනවා. සමහරක් උදවිය හිරගෙදරට යන්නද සුදුසුකම් ලැබලා තියෙනවා. සමහරක් උදවියට මෙතෙක් කාලයක් නිකං කෑවට වැවුදහරන්න අවස්ථාව සලසගෙන තියෙනවා. ඉස්සරහට රස්සාවට කරන්න තියෙන්නේ වැව් 30,000ක් විතර තියෙන ලංකාව පුරාම ගොඩ වෙච්ච වැව්හරන්න වෙන කට්ටියට 40,000ක් විතර ඉන්න. උදළු 40,000කුයි කූඩ 40,000කුයි දුන්නා නම් ඇති වෙයි. පස් කූඩ 40,000ක් වැවකින් ගොඩ දැම්මනම් රොම්මඩ කූඩ 40,000ක් වැවකින් ගොඩ දැම්මනම් ඇති වෙයි. මේ ආකාරයෙන් ලංකාවේ තියෙන වැව් හරන්න සුදුසුකම් ලැබමින් සිටින ඔන චීවරධාරී නිර්වාණය ප්‍රධානය කිරීම ඒක බරපතල කාරණාවක් නෙවෙයි. බුදුන් සමයේදී නිර්වාණය ප්‍රධානය කිරීම බරපතල කාරණාවක් වෙලා තිබුණේ නිර්වාණය ප්‍රධානය කරන්නේ අවලෝකීතේශ්වර වන බැවින් එනවා. නිර්වාණයට කවුරු බණ කිව්වත්
අහන කෙනාට නිර්වාණය ප්‍රධානය කරනවද නැද්ද කියලා තීරණයත් අවලෝකීතේශරගේ වෙනවා. මේ පහළ වෙලා ඉන්නේ අවලෝකීතේශර වන බැවින් නිර්වාණය සරල වෙයි. මහායාන සූත්‍රය ඒක බරපතල වෙයි. මහායානය බරපතල වෙනවා, නිර්වාණය තියෙන ඇසිපිය ගහනකොට වෙන. ඕකට බණ කියන්න අවශ්‍යතාවයක් නැති වෙයි. ඇසිපිය ගහන්නේ කියන එක තේරෙන්නේ නැත්නම් ඔහුට තියෙන රස්සාව නැති වෙනවා, ඇඟේ තියෙන ඕනන් චීවරේ ඒක ගලවන්න සිද්ධ වෙන්නේ.